දැනටම සුබ දහවලක් ගෞරවනීය ස්වාමීන් වහන්ස මවලිවිතුමනි පූජකතුමන් ප්‍රමුඛ කරගත් සියලුම ආගමික සාතුවරුනි තන්වීර අකඩමියේ විදුහල්පතිතුමනි පරිපාලන අංශයේ සියලුම නිලධාරී මහත්මයනි මෙම ස්ථානයට සපැමිණි සියලුම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීනි ඒ වගේම මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ කතිකාචාර්යවරු ඇතුළු සියලු දෙනාගේම සහ දයාබර දෙමව්පියනි ආදරණීය දරුවනි මම හිතන්නේ මගේ කතාවට ඔබ ගොඩාක්ම කැමති වෙන්නේ මේක ගොඩාක් කෙටි වුණොත් තමයි මේ වෙලාවේ හැටියට අද ඇත්තටම මට කතා කරන්නත් පැමිණෙන්නත් අපහසු අවස්ථාවක්. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මුස්ලිම් ආයතනයක ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට සහභාගී වීම ලැබීම මම වාසනාවක් කොට සලකනවා. මොකද මම දැකපු මම ප්‍රාර්ථනා කරපු සහෝදරත්වය මේක. මගේ මට මේක අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ. මගේ ගාව හිටියා මේ නෙගා ෆවුන්ඩේෂන්, සම්සම් ෆවුන්ඩේෂන් එතකොට මේ තන්විර ඇකඩමියේ මේකේ ශිෂ්‍යෝ එතකොට මෞලවිලා ගොඩක් මගෙත් එක්ක සම්බන්ධයි. ඒ නිසා මේ සියලු දෙනාම දන්නවා අපි අපි බලාපොරොත්තු වුණ ලෝකය කොතනද තියෙන්නේ කියලා. අපි අද රටක් හැටියට එන්න පරිහානියට පත්වන අවස්ථාවක්. අපි අකමැත්තෙන් වුණා පිළිගන්න ඕන අවස්ථාවක්. මේ අවස්ථාවේ අපිට සිද්ධ වෙනවා ජාති ભેද, ආගම් ભેද, කුල ભેද ඔක්කොම අමතක කරලා රටේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න. එහෙම උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න නම් අපිට තියෙන පළවෙනිම හරස් වීම තමයි ආගම. පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. නමුත් අපි මේ සියල්ල අමතක කරලා දැන් අපිට පුළුවන් නම් එක එක්සත් එක ජාතියක් විදියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපේ රටේ ජයග්‍රහණය. අපිට ගොඩක් තැන් වැරදිලා තියෙනවා. හැබැයි අපිට මේක සිද්ධ වුණේ සමහර විට අපේ දේශපාලන හින්දා වෙන්නත් පුළුවන්. අපි ભેද කරා, අපි වෙනස් වුණා, අපිට පුරුදු කරේ නැහැ එකට ඉන්න. මේ ඉන්න පැරණි මුස්ලිම් නායකයන් ටිකක් කවදා හරි මැරිලා ගිය දවසට ඒ පුරුද්ද ගොඩාක් දුරට අපේ සමාජේ නැති වෙනවා. මට මතකයි මම ඔක්ස්ෆර්ඩ් ලංකා පළවෙනි බ්‍රාන්ච් එක 2001 පොළොන්නරුව ඇති කරනකොට ගොඩක් හිටියේ මුස්ලිම් කට්ටිය. ආරම්භ කරෙත් මුස්ලිම් කට්ටියකින්. පොල් තෙල් පැහැන දැල්ලුවේ ડોක්ටර් අජ්වාඩ් ඇවිල්ලා. ඒ තරම් අපි අතර ලොකු සම්බන්ධයක් තිබ්බා. ඊට පස්සේ ටික මම කොළඹට ආවට පස්සේ මම දැක්කා මේ දුරස්ත බව. හැබැයි අපි ඒකට ආදරේ කරේ නැහැ. මම ආපහු වෙනස් කරන්න උත්සාහ කරා. අපේ ආමුදුරෝ ගොඩක් ආමුදුරවතින් කියවුණා අපි ඔක්ස්ෆර්ඩ් ලංකා එක තුල අපි මේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා අපි මේ 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 ජාතීන් තුන අතර එක්සත් භාවයේ මේ සමගිය ගොඩනගන්න ලොකු වැඩ කොටසක් කරා. ඒ වැඩ කොටස කරගෙන ඉන්න අතරතුර මේ ආයතනයේ අද දින මේ වැඩසටහනට සහභාගී වෙන්න මට ආරාධනා ලැබීම මම ගොඩක් මගේ මට ලොකු සතුටක් ඇත්තටම. මොකද අපිට අවශ්‍යයි අපිට මම එක කතාවක් කියන්නම්කෝ. මම 2006 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන අවසන් කළා. මම 2009 මැලේසියාවේ කුවාලාලම්පූර් වල හිටිය මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට ගිහිල්ලා මට ලොකු වෙනසක් දැනුණා ලංකාවයි මේ රටවල් අතර. මම ගොඩක් ඒ වකවානුව දැන්නම් මට ගොඩක් කාලය අඩුයි. මම ජාත්‍යන්තර වශයෙන් ගොඩක් සම්බන්ධතා තිබුණා ඒ වකවානුව තුළ. අපිට තිබුණ නැහැ ඒ රටවල්වල මේ ආගම් පේන්න එහෙම මේ විදියට. හැබැයි මිනිස්සු ඔක්කොම එකට වැඩ කරනවා. තම තමන්ගේ ආගම අදහනවා. අද බලන්න අපිට තියෙන්නේ මෙතන ගත්තොත් සින්තු ආජීවක අචේලක පරිබ්‍රාජක නිගණ්ඨ බෞද්ධ ඉස්ලාම් කතෝලික මේ සියලුම ආගම්වල නිර්මාතෘවරු මේ ආගම් නිර්මාණය කරපු අය ඒ වකවානුව තුළ මෙන්න මෙහෙම කරොත් මේ සමාජයේ හොඳ යහපැවැත්මක් ඇති වෙයි කියන හොඳ සිරිත්විරිත් ටිකක් මිනිසුන් හැටියට අපිට ඉන්න අවශ්‍ය හොඳ සිරිත්විරිත් ටිකක් ගොනු කරා. අපි අද කරන්නේ මේ සිරිත්විරිත් ආගමක තියෙන මූලික ඉගැන්වීම තමයි යහපත් පුරවැසියෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය තෝතැන්න. මේ සියල්ලම පැත්තක තියලා අපි අද ආගම් වෙනුවෙන් සටන් කරනවා. ආගමික ආගමක් තුලින් උගන්වන්නේ යහපත් පුරවැසියෙක් නිර්මාණය කරන්න. සමහරක් ආගම්වල ලෞකික පාරලෞකික කියන මෙලෝව සහ පරලෝහිත සුව පිණිසු ගන්නවා. සමහරක් ආගම්වල මෙලෝව
හිත සුව පිණිස ගන්න. කෙසේ නමුත් මිනිසාට සත්වයාට සාකවලට අවශ්‍ය හිතකර වාතාවරණය ගොඩනැගීම ආගමක පරමාර්ථය වුණත් අපි ලාංකිකයෝ වශයෙන් අද මම මේක කියන්නේ සියලුම දෙනා බෞද්ධයෝත් එහෙමයි. අනන්තවත් ඉන්නවා අන්තවාදී බෞද්ධයෝ. අන්තවාදී සිංහල මිනිසු. අනන්තවත් ඉන්නවා අන්තවාදී මුස්ලිම් ඉස්ලාම්. අනන්තවත් ඉන්නවා කතෝලික කිතුණු. එතකොට අපිට අවශ්‍යයි මෙන්න මේ කෑල මෙන්න මේ අන්තවාදී කියන කොටසත් එක්ක අපිට යන්න අමාරුයි. එනිසා මම හිතනවා මේ තන්විර ඇකඩමි වගේ ආයතන මේ රටේ තව තවත් බිහි වෙනවා නම් මේ සිංහල දෙමළ මුස්ලිම් සමස්ත ප්‍රජාවට එකට ජීවත් වෙන්න පුරුදු කරන්න අවශ්‍ය ආයතනයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම බෙහෙවින්ම අගය කරනවා. මම අද ආව වෙලාවෙ ඉඳන් මම ගොඩක් මේ කතා වලට සවන් දුන්නා. මම මේ ආයතනයේ පිළිබඳව සොයා බැලුවා අවුරුදු 13ක් මේ ආයතනය ආරම්භ කරා කියලා කිව්වා. මම මීට පිටිනුත් මේ සම්බන්ධව සොයා බැලුවා. මගේ ආයතනය තුලත් මුස්ලිම් ප්‍රජාවේ භාගයට භාගයක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ගේම බොහොම ප්‍රශංසා මුඛයෙන් මම කතා කරන්නේ. තන්විර ඇකඩමියට ඒ තරම් ගෞරවයක් තියෙනවා. ඒ නිසා මම මේ ආයතනයෙන් මේසා ඉන්නත් මෙතනින් මේ වෙනකොට පිට වෙච්චත් අනාගතේන සියලු දෙනාගේම ආරක්ෂා සිටිනවා මේ ආයතනය ආරක්ෂා කරන්න. ආයතනික කීර්තිය පවතින්නේ ඒ ආයතනේ පරිපාලනය මතම නොවේ. ඒ ආයතනයෙන් නික්ම වෙන ඒ ආයතනයෙන් ඉගෙන ගත්ත ඒ ආයතනයෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාගේම දැක්ම ඒ සියලු දෙනා මෙතනින් එළියට ගිහිල්ලා වැඩ කරන විදිය අනුව ඔබ නිකන් හිතන්න අද මේ තන්විර ඇකඩමියෙන් නම් අර පහුගිය කාලේ අර බෝම්බයක් ගේවි කවුද? සහරාන් බිහිවිලා ගියා නම් අද මේ ආයතනයේ තියෙන ගෞරවය මොකද්ද? අද මේ ආයතනයේ තියෙන ගෞරවය මොකද්ද? අන්න ඒ නිසා ඕනම ආයතනයක ගෞරවය රකින්නේ පරිපාලනයේ පමණක් නෙවෙයි. මේකෙන් බිහි වෙච්ච කඩිය ඔබ මේකෙන් බිහි වෙලා ගිල රටේ හොඳ හිතකර හොඳ බුද්ධිමත් රටට අවශ්‍ය පුජ්‍යලයක් බවට පත් වුණා නම් අන්න ඒකේ ගෞරවය හිමි වෙන්නේ මේ ආයතනයට. ඒ ගෞරවය මම හිතනවා ඔබ මේ ආයතනය ලබා දෙයි කියලා. මගේ එකම බලාපොරොත්තුවත් අද දින ඒක. මේ වගේ ආයතන රටට අවශ්‍යයි. මොකද අන්තවාදී මානසිකත්වය ගොඩනගන්නේ නැති අපේ රටට මේ වෙලාවේ අවශ්‍ය සහයෝගීතාවය, ජාතික එක්සත්කම, එහෙම නැත්නම් මේ සියලු දෙනාට එක විදිහට හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් නිර්මාණය කිරීම අපිට ගොඩක් වැදගත් වෙනවා. මට නම් පේන්නේ මෙතන ඉන්න ඔක්කොම මිනිස්සු. මට වෙන දෙයක් පේන්නේ නැහැ. මම කවදාකවත් එහෙම දැකලා නැහැ. මට පුරුදු වෙලත් නැහැ එහෙම දැකලා. මට දෙමළ හිටියත්, මුස්ලිම් හිටියත්, සිංහල හිටියත් මෙතන ඉන්න ඔක්කොම මිනිස්සු. ආගම අදහන වෙලාව විතරක් ඔයා යන ඔයාගේ පැත්තට, ඔයා යන ඔයාගේ පැත්තට, ඔයා යන ඔයාගේ පැත්තට. අනිකුත් වැඩවලදී අපි පොදුවේ එකට වැඩ කරන්න ඕන. මම අර ඉස්සෙල්ලා කිව්වනේ ද කතාව, මම මැලේසියාවේ දැක්කේ ඔන්න ওই ටික. කවුරුත් මේ පාරවල් වල අපි දැක්කේ නැහැ එහෙම. ආගමට අනුව මේ මිනිස්සු ජීවත් වෙනවා. අපිටත් අවශ්‍ය අන්න එහෙම පරිසරයක්. හැබැයි අපේ ඉහළින් අපිට මේ පරිසරය ගොඩනගන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට ඔබට තේරෙන්නේ නැතුව ඇති. අපි ඔඩියන්ස් හදනවා. මේ ආගේ ඔඩියන්ස් මේ නැත්තම් දේශපාලන පක්ෂවලට මෙහෙම කැඩෙනකොට අපේ කැඩෙන්නේ අපි තිබිච්ච මනුස්සකම. චන්දනේ මේ කැඩෙන්නේ ඔබේ අගේ තිබිච්ච මනුස්සකම. මෙතන එක මුස්ලිම් සහෝදරයෙක් කිව්වේ ඇවිල්ලා මුස්ලිම් ජාතිය කොටස් හතරක් යටතේ මේ රටේ සංවර්ධනයට දායක වුණා කියලා. කොටස් හතරක් නෙමෙයි, හැම අවස්ථාවකම මුස්ලිම් ජාතිය රටේ සංවර්ධනයට දායක වුණා. ඒක එක කොටසකට කඩන්න බෑ. ඉතිහාසයේ ඉඳලා අද වෙනකම් මුස්ලිම් ජාතිය, දෙමළ ජාතිය රටේ සංවර්ධනයට දායක වුණා. ඒක කාටවත් නෑ කියන්න බෑ. රටේ මහා සමාජ සිංහල බව ඇත්ත. නමුත් සුළු ජාතීන් රටේ සංවර්ධනයට උන්නදී දායක වුණා. තවදුරටත් මේ පුජ්‍යලයන්ට කරන්න පුළුවන්. අපිට දැන් අවශ්‍ය වෙන්නේ ඒ කොටස කරන්න. අපිට ගත්තොත් අපිට අන්තර්ජාතික ජාත්‍යන්තර වශයෙන් අපිට අවශ්‍ය සහයෝගය තියෙනවා. ඒ සහයෝගය ලබා ගැනීමට නම් අපි ප්‍රථම වතාවටම එකටම ඉන්න ඕන ජාතියක් විදිහට. ජාතියක් කියලා කියන්නේ මම මෙතන ශ්‍රී ලාංකික ජාතිය. මට තියෙන ශ්‍රී ලාංකික ජාතිය. මං කවදාකවත් ආගමක් විදිහට මිනිස්සු කඩලා නැහැ. මේ හැම කෙනෙක්ම දන්නවා. කොයි වෙලාවක මම මෙයා මුස්ලිම්, මෙයා දෙමළ කියලා කිසිම දෙයක් නැහැ. අපේ ආයතනය තුළ මම මෙතන එක කතා කරන්න බලාපොරොත්තු අපේ ආයතන තුළ කවුරු හරි වැරද්දක් ගන්න අපි ඒක ජාතිය මුලට දාන්නේ නැහැ. අපි කෙලින්ම එයාගේ නම කිව්වා, එයාගේ මේක වැරදි, මේක හදාගන්න. සිංහලද දෙමළද කියලා කොයි වෙලාවකවත් වර්ග කරලා නැහැ. මේ අවුරුද්දෙත් අපේ ආයතනය තුළ වැඩිම ලකුණු වරන් තිබ්බේ අපේ තිබුණේ ඩිප්ලෝමා තුනක් තිබ්බේ, ඩිප්ලෝමා තුනින් වැඩිම ලකුණු වරන් තිබ්බේ මුස්ලිම් කාන්තාවන්. ඒ නිසා අපිට ජාතිය පුළුවන් තරම් අපි
එක්සත්ව වැඩ කටයුතු කරන ආගම ආගමක් අවශ්‍ය අවස්ථාවෙදී තමන් ආගමට අනුව ජීවත් වෙන්න භාවිතා කරන ඒක ගොඩක් ප්‍රමාණවත්. ඒ නිසා දැන් මං හිතන්නේ මේ වැඩ කටයුතු අවසාන කාලයට එළිවිලා තියෙන අපේ පියතුමන් අපේ මේ ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ මෞලවිතුමන් මේ හැම කෙනෙක්ම අද කිව්වේ මෙන්න මේ හැම කෙනෙක්ගේම කතාව ඇතුළේ තිබ්බේ මේ ජාතික එක්සත්කම යාමට අපි ඔක්කොම එකට ඉන්න ඕන කියන එක. ඉතින් මම මට අද ඇත්තටම මම මේ මට පොඩක් පහුගිය කාලය තුල අසනීපෙන් හිටියා. කොච්චර වුණත් මම වතුය කරන් ආයි මට විශ්වාසයක් තිබුණේ නැහැ කතා කරගන්න පුළුවන් වෙයි කියලා පොඩි කැස්සක් එනවා. නමුත් මම මේ සියල්ල පැත්තක තියලා අද ආවේ ඔබේ ආරාධනයට මම ගෞරවයක් දෙන්න ඕන. මම මේ මුස්ලිම් ප්‍රජාවට මේ ගෞරවයක් දෙන්න ඕන. අපි අන්‍ය ජාතීන්ට අන්‍ය ආගම් වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැම කෙනෙක් විගණ ගන්න ඕන. මම හිතනවා නැවතත් මම මේ තන්වීර් ඇකඩමිය ඒ ජාතික එක්සත්කම ඒ සියලුම දෙයක් වෙනුවෙන් හොඳ මධ්‍යස්ථ පුජ්‍යලෙක් නිර්මාණය කිරීමේ හොඳම තෝතැන්න කියලා මේ ආයතනයට මගේ පූර්ණ ගෞරවය මේ ආයතනයේ දිනෙන් දින දියුණු වෙන්න ඒ දියුණුව ආරක්ෂා කරගන්න මේකේ සෑම ශිෂ්‍යයෙකුටම බාර කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.